Nippon Paints live with colors. දැත්තටම ප්‍රධාන නඩුවේ ලේඛනවල තියෙන පරස්පර විරෝධීතාවයන් අපි ෆයිල් කරපුවේ නෙමෙයි. පැමිණිල් විසින් ෆයිල් කරපු ලේඛනවල තිබෙන පරස්පරතා සම්බන්ධයෙන් යම්කිසි නිවැරදි කිරීමක් කර කීමිට තමයි අද නඩුව කැඳවන්නේ. නමුත් ඒක අපෙල්ලීම සම්බන්ධයක් නැහැ. ඒ වගේම ඔවුන් ඉල්ලීමක් කරා මාධ්‍යවේදීන් නැතුව මේ නඩුව අහන්න කියලා. ඒ සම්බන්ධිනුත් අද තීරණයක් ගන්නවා. ඒ දෙක ඒ කරුණු දෙක සම්බන්ධයෙන් තමයි අද නඩුව කැඳවන්නේ මේ ප්‍රධාන නඩුවේ අංගයක්. ඒ වගේ දැන් ලේඛනවල දානකොටම මේ තියෙනවා කියන්නේ පරස්පර විරෝධීන්ම මෙයාට වාසියක්. මොකද විත්තියේ සැකේ වාසිය විත්තියටනේ. මේ ක්‍රියාදාමයේ බොහොම පැහැදිලිව බලන්න ගියොත් දවසින් දවස වෙලා තියෙන දේ මේක බදා දුනේ. මේ ළමයා හිටියා සිනසුරාද වෙනකම් මේක උසාවියට යන්න. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ පරස්පර විරෝධී. ඒකට මේක බලහත්කාරයක් නෙමෙයි කියන එක පෙන්වන්න. මේක කැමැත්තෙන් සිදුවෙච්ච දෙයක්. අනික දනුෂ්කුණුතිලක කියන්නේ මේ අවිවාහකේ කොල්ලෙක් අවුරුදු 31. එයාට ඕන දෙයක් කරන්න මේ අවසර තියෙනවා. ඒක කිසිම තහනමක් නැහැ. මේක ඒ තරුණියත් ඩේටින් සයිට් එකකින් ඇයි ඩේටින් සයිට් එකකට යන්නේ? ඩේටින් සයිට් එකට යන්නේ මිනිස්සු එක්ක හොයාගන්න. ඒක ඉන්නවා මිලියන 7ක් විතර කට්ටිය. මේ ළමයා අවුරුදු 29. ඉතින් මේ ළමයාත් හොයා ඉන්නවා මිනිස්සු. ඉතින් මේ මිනිස්සුව හම්බ වුණා. ඊට පස්සේ එයාට ආරාධනා කරනවා ගෙදරින්. ඉතින් එයා ගෙදර යනවා. බලෙන් ගෙදර ගියේ නැහැ නේ. ඉතින් ඒ නිසා ඒ වගේ සියලුම දේවල් තියෙන දනුෂ්කුණුතිලකට වාසියට. ඇපයිල්ලීමේ ප්‍රශ්නයක් වුණේ බොහොට වීසා එකක් නැහැ. ඔස්ට්‍රේලියන් සිටිසන් කෙනෙකුත් නෙමෙයි, පර්මනන්ට් සිටිසන් කෙනෙකුත් නෙමෙයි, ස්ථිර ලිපිණයක් නැහැ ඔස්ට්‍රේලියාවේ. පාස්පෝර්ට් එක පොලිස් භාරයේ තිබ්බත් මෙයා වෙනකින් වෙන පාස්පෝර්ට් එකක් අරන් පැනලා යයි. මොනවා හරි එහෙම තමයි කිව්වේ. ෆ්ලයිට් රිස්ක් එකක් ඉඳ තමයි දුන්නේ නැත්. නමුත් දැන් අපි කලින් තීරණය කරලා තිබ්බේ මේක ඇපීල් කරන්න, ඒ කියන්නේ අභියාචනයක් ඉදිරිපත් කරන්න ඇපයිල්ලීම සම්බන්ධයෙන්. නමුත් දැන් තීරණය කරලා තියෙනවා අපි දෙවන ඇපෙල්ලුම් පතක් ෆයිල් කරන්න අවස්ථාව තියෙනවා. නමුත් ඒ දෙවන ඇපෙල්ලුම් පතට අපි ඉදිරිපත් කළ යුතුයි අලුත් කාරණා. එදා තිබ්බ නැති කාරණා තිබිය යුතුයි කියලා. දැන් ඒ සම්බන්ධයෙන් මේ ඉදිරි දින කීපය තුළදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙලින් ඉන්නවා කියලායි අපට වාර්තා කරේ. දැන් ඔබ රඳවා තිබෙන ස්ථානයේ කොහොමද, ඔබට පහසුකමක් තියෙන ස්ථානයක්ද කොහොමද? ඔව්, සාමාන්‍ය ඉතින් මෙහි රෙගල් වගේ නෙමෙයි, බොහොම සැප පහසුවට තියෙන ස්ථාන. නමුත් දැන් ඔහු ඉන්නේ නිරෝධායන. දින 10ක් නිරෝධායන. ඒක සාමාන්‍ය දෙයක්. ඕනම කෙනෙක් ඒ බන්ධනාගාරයට යනකොට දින 10ක් පැත්තකට කරලා තියෙනවා. තව ඔහු තවත් එක්කෙනෙක් සමග නිරෝධායන වෙමින් පැත්තකට ඉන්නේ. ඒ දින 10 ඇතුළත කිසිම කෙනෙකුට කිසි කෙනෙක් හම්බෙන්න බෑ. නීතිච්ච මහතාට පමණයි ඔහු හම්බෙන්නත් පුළුවන්. ඒත් බොහොම දුරස්තව ඉඳලා කතා කරන්න ඕනේ, මොකද නිරෝධායනේ ඉන්න නිසා. අද වෙන අලුත්ම ආරංචිය තමයි ආනන්දපරණාත් මහත්මයාව ඉවත් කරලා වෙනත් මුස්ලිම් ජාතික නීතිජ මහත්වෙක්ව අද සිට මේ නඩු ඉදිරියට ගෙන යන්න ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරලා තියෙනවා. මොකද ඒගොල්ලෝ කියනවා අපි ගෙවනවා, හින්දා අපිට අවශ්‍ය දෙයක් කෙනෙක් අපි පත් කරගන්නවා. ඒ තීරණේ දැනුම් දීලා තියෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ද? එහෙන්ද එතකොට යෝජනා කරලා එහෙ ඉන්න නීතිඥවරයෙක්ද සහභාගී කරලා තියෙන්නේ? නෑ, මොකද ක්‍රිකට් පාලක මණ්ඩලයේ දැන් ඉන්න කමිටි එකේ දෙන්නේ කරනකොට සියල්ලම මේ වෙලාවේ ඔස්ට්‍රේලියාව ඉන්නේ. මේ මැච් එක බලන්න ගිහිල්ලා. ඒක කමිටි එක හෙරස් වෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ සියලුම රටවැසියන් සියලුම දෙනා මේ සියලුම නාලිකාවලින් ඉල්ලන්නේ ඔහුට මඩ ගහන්න එපා. මොකද මඩ ගහන්න ගියාම මේක වෙන්නේ මේ එයාගේ නඩුවට ඒක බලපාන්න පුළුවන්. ඒ හින්දා අපි බොහොම සංයමයෙන් මේක පාවිච්චි කරන්න, විශේෂයෙන් මේ සෝෂල් මීඩියා පාවිච්චි කරන අය හැන්ඩල් කරන කට්ටියයි. මොකද මේ වගේ දේවල් වෙලා නැහැ වගේ තමයි කතා කරන්නේ. මේ වගේ දේවල් ඕන තරම් වෙලා තියෙනවා. මේ ලෝකේ ඒක අහු වෙලාද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ.